ඒ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරින්ටද මනාපාංක ඇතුළත් ලැයිස්තු නිකුත් කිරීමට බැතිවන්න කොමිසම් සභාව පියවරගෙන තිබුණා. බැතිවන්න කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මැතිවරණයේ පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවයි. ඡන්ද විමසීමේ ප්‍රථම අධ්‍යයන අපිට තියලා තියෙනවා. අපිට තියෙන්නේ ජුනි විශ්වෙන්දා වෙනුවට ඡන්දේ පැවැත්වෙන දිනය ආදේශ කරන එක විතරයි. ඒ කාර්යය මේ සතිය තුළ ඉටු කරනවා. සියලුම මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරන්න කැමති. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනේ කියලා තමන්ට එක එක දින හිතලා ප්‍රචාරය කරන්න එපා කියලා. දින 60ක් නැත්නම් 70ක් ගණන් කරනවා කියලා කිව්වම අගෝස්තු මාසේ 4 වෙනිදා ඉඳලා අගෝස්තු 19 විතර යනකන් සියලුම දින ප්‍රසිද්ධ කරනවා. බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ කරනවා අපි සෙනසුරාදා දිනයක තියෙන නිසා. එතන වැටෙන සෙනසුරාදා දින දෙක 8 සහ 15. අපි යම් විදියකින් ওই දිනයක තිබ්බොත් ඊට පස්සේ කවුරු හරි කියන්න පුළුවන් අපි කලින් කිව්වා මේ දේශපාලන පක්ෂයේ බලපෑම උඩ තිබ්බේ. ඒකෙන්ද අපි තාම කරුණාවෙන් ඉල්ලනවා මැතිවරණ කොමිෂන් සභාවට හෙට දිනේ රැස් වුණාට පස්සේ ඒ දිනේ තීරණය කරන්න ඉඩ දෙන්න. ඒ ගැන දිනයන් කියන්න යන්න එපා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණ කියලා තියෙන නිසා මේ දින වකවානු ඇතුලේ අපි තියන්නම වෙනවා.